මයි රෙසිපි YouTube channel එකට වෙනද වගේම ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. ඔන්න මං අද ඔයාලට අරගෙන ආවේ අපිට ගෙදර ඉඳලා බබාලත් බලාගෙන ගෙදර වැඩ ටිකත් කරගෙන හරිම පහසුවෙන් කරගන්න පුළුවන් පුංචි ස්වයන් රැකියාවක්. ඉතින් මං අද ඔයාලට කියලා දෙන්නේ කොහොමද සීනි බිත්තරයි විතරක් පාවිච්චි කරලා මෙන්න මේ විදිහට වටලප්පන් කප්ස් හදාගන්න විදිහ. හරිම ලාභදායක ව්‍යාපාරයක්. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ඔයාලට ආදරයෙන් පුංචි මතක් කිරීමක් තියෙනවා. ඔයාලා තවමත් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් මගේ YouTube channel එක subscribe කරලම වීඩියෝ එකට එකතු වෙන්න. වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් like එකක් දාලා ඔයාලගේ යාළුවන්ට බලන්න share කරන්නත් අමතක කරන්න එපා. ඉතින් මේ වගේ පුංචි පුංචි වටලප්පන් කප්ස් හදලා වෙළඳ සැලට අලවි කරලා අපට හොඳ ලාභයක් ලබා ගන්න පුළුවන්. මම ඔයාලට කියලා දෙන්නම් කොහොමද මේක කරගන්නේ කියලා. මුලින්ම මම මෙතන භාජනයක් ලිපේ තියලා මේකට සීනි මේසැහැදි 3ක් එකතු කරගත්තා. මේ සීනි ටික අපි ටිකක් තද පාටට කැරමල් කරගන්න ඕන. ඉතින් මම ඔයාලට මේ අද අරගෙන ආපු රෙසිපි එක මම බිත්තර 3කින් කරන්නේ. ඔයාලා ව්‍යාපාරයක් වශයෙන් මේක කරනවා නම් මම මේ කියන අමුද්‍රව්‍ය වැඩි ප්‍රමාණයක් අරගන්න. ඉතින් මෙන්න මේ විදිහට සීනි ටික හිමිහිට කැරමල් වෙනකන් තියාගන්න ඕන. ගින්දර ලිපේ ගින්දර ගැන නම් ගොඩාක් සැලකිලිමත් වෙන්න ඕන. ලිපේ ගින්දර වැඩි කරගන්න නැතුව අපි කැරමල් එක පුච්චගන්නෙත් නැතුව මේක හරි ලස්සන පාටකට වෙනකන් මේ සීනි ටික කැරමල් කරගන්න ඕන. සීනි ටික කැරමල් වෙන අතරතුර ඔයාලා හොඳට නටන උණු වතුර මිලිලීටර 150ක් ලෑස්ති කරගන්න ඕන. බිත්තර 3කට මම සීනි ග්‍රෑම් 150ක් අරගන්නේ. මම මෙතන දැන් සීනි ග්‍රෑම් 150ක් එකතු කරගත්තා. ඒ වගේම වතුර මිලිලීටර 150කුත් මේකට එකතු කරගන්න ඕන. වතුර ටික මම මෙහෙම හිමිහිට මේකට දාගන්නවා. නටන උණු වතුර එකතු කරගත්තාම මේ සීනි එක ගල් වෙන්නේ නැහැ. ඇල් වතුර එකතු කරගත්තොත් නම් මේ සීනි ටික ටක් ගාලා ගල් වෙනවා. එහෙම වුණොත් අපිට සීනි ටික දිය කරගන්න ටිකක් වෙලා යනවා. ඉතින් වතුර එකතු කරගන්නකොට පරිස්සමින් එකතු කරගන්න, මොකද ඇඟට විසි වෙන්න බලනවා. ඊට පස්සේ මම මේකට තලාගත්ත එනසාල් ලැට 2-3 එකතු කරගන්නවා. දැන් මේ සීනි පැණි එක ටිකක් නටනකන් විතරක් ලිපේ තියාගත්තා නම් ඇති. ගොඩාක් මේ පැණි එක උකු වෙනකන් තියාගන්න අවශ්‍ය නැහැ. මෙන්න මේ විදිහට බුබුලු දාලා උතුරගෙන එනකොට අපිට මේක ලිප ඕෆ් කරලා හොඳට නිමෙන්න තියාගන්න ඕන. මේ පැණි එක බිත්තර වලට එකතු කරන්න කලින් හොඳටම නිමිලා තියෙන්න ඕන. මම දැන් ලිප ඕෆ් කරලා මේ පැණි එක හොඳට නිමා ගන්නවා. අපිට මේ පැණි එක ඉක්මනින්ම නිමා ගන්න පුළුවන් අයිස් කැට ටිකක් දාලා වතුර එකක මේ භාජනයේ තියලා තිබ්බනම් ඉක්මනින්ම මේ පැණි එක නිමෙනවා. දැන් මම මෙතන බිත්තර 3ක් අරගෙන තියෙනවා. ඔයාලා බිත්තර කඩනකොට වෙන වෙනම කඩලා එකතු කරගන්න. මේවා නම් මගේ ගෙදර බිත්තර නිසා මේවා නරක් වෙලා නැහැ කියලා මම දන්න නිසා එකපාර මම මේ කඩලා බිත්තර ටික එකතු කරගන්නේ. දැන් මම මේ බිත්තර ටිකට ලුණු කුඩු බොහෝම පුංචි ප්‍රමාණයක් එකතු කරගන්නවා. සාමාන්‍යයෙන් ඇඟිලි දෙකට අහුවෙන ප්‍රමාණය වගේ තමයි මම එකතු කරගත්තේ. ඊට පස්සේ අපි මේ බිත්තර ටික හොඳට ටික වෙලාවක් මේ විදිහට ගෑරප්පුවකින් හැන්දකින් එහෙම නැත්නම් විස්කෙක්කින් මේ විදිහට ටිකක් ගහගන්න ඕන. ඊට පස්සේ මම මේකට එකතු කරගන්නවා අපි හදලා නිමෙන්න තියාගත්ත පැණි මිශ්‍රණය. පැණි ටික එකතු කරගත්තට පස්සේ නැවතත් අපි මේ මිශ්‍රණය හොඳට ටිකක් කලවම් කරගන්න ඕන. මෙන්න මේ විදිහට විනාඩි 2-3ක් වගේ හොඳට මේක මිශ්‍ර කරගන්න. දැන් අපි මේ බිත්තර මිශ්‍රණය වෙනත් භාජනයකට පෙරා ගන්න ඕන. මොකද මේකට අපි එකතු කරගත්ත ඉනසාලට ඒ වගේම මේ බිත්තරවල පුංචි පුංචි කෑලි ඒවා නැති වෙන්න, මේකේ තියෙන රොඩු ගතිය නැති වෙන්න අපි මෙන්න මේ විදිහට බිත්තර මිශ්‍රණය වෙනම භාජනයකට පෙරා ගන්න ඕන. දැන් අපි මේ පුංචි වටලප්පන් කප් හදන්න ගන්න ඕන. මෙන්න මේ වගේ වෙළඳ පොලෙන් ගන්න තියෙනවා යෝගට් කප්. ඉල්ලනකොට ස්ටීම් කරන්න පුළුවන් යෝගට් කප් එක කියලා ඉල්ලන්න ඕන. මේ කප් එකක් සාමාන්‍යයෙන් රුපියල් 9ක් 10ක් වගේ තමයි වෙන්නේ. තොග වශයෙන් ගන්නවා නම් ගොඩාක් අඩුවට ගන්න පුළුවන්.
කප් ඔක්කොටම මේ විදිහට වටලප්පම් මිශ්‍රණය එකතු කරගත්තට පස්සේ අපිට මේක පියනෙන් ආවරණය කරගන්න පුළුවන්. දැන් අපි මේ කප්ස් ටික ඔක්කොම හුමාලෙන් තඹ ගන්න ඕන. මම මේ වෙලාවේ වතුර භාජනයක් ලිපේ තියලා තියෙන්නේ. ඉතින් මේ විදිහට තියලා මේක අපිට පැය භාගයක් හොඳට හුමාලෙන් තඹ ගත්තා නම් ඇති. පැය භාගයක් යනකොට හොඳට මේ වටලප්පන් එක තැඹිලා තියෙන්නේ. ඉතින් මේ තියෙන්නේ මම මේ විදිහට තඹ ගත්ත වටලප්පන් ටික. ඉතින් ඔයාලට මම කියන්න ඕන මේ කප් වලට වටලප්පම් මිශ්‍රණය පුරවන වෙලාවට සම්පූර්ණ උඩටම කට උඩටම වෙන්න පුරවන්න එපා. මොකද එහෙම වුණොත් උතුරලා යන්න බලනවා තැම්බෙන වෙලාවට. ඒ හින්දා කප් එකෙන් තුන් කාලක් වගේ වෙන්න විතරක් මිශ්‍රණය පුරව ගන්න. ඉතින් මේ බලන්න හරිම ලස්සනට හරිම රසට තියෙනවා මේ වටලප්පම් එක. ඉතින් ඔයාලටත් මේ විදිහට ගෙදරම ඉඳගෙන වටලප්පන් කප් හදලා වෙළඳසැලට අලවි කරන්න පුළුවන්. ඉතින් මේකට ඔයාලා ඔයාලගේ ලියාපදිංචි කරන නමක් එක්ක ස්ටිකර් එකක් හදාගන්න පුළුවන් මූඩියට අලවන්න. ඉතින් මගේ වීඩියෝ එකත් එක්ක එකතු වෙලා හිටපු ඔයාලට ගොඩාක් ස්තුතියි. තවත් මම මේ වගේම ස්වයන් රැකියාවකට ගැලපෙන වීඩියෝ එකක් අරගෙන එන්නම්. ඉතින් ඔයාලට සුබ දවසක්.